සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයෙහි වැදගත්කම අපි අධ්‍යයනය කරද්දී ප්‍රධාන වශයෙන් අපිට කරුණු හතරක් ඔස්සේ මෙය සාකච්ඡා කරන්න පුළුවන්. පළමු වෙන්න තමයි මේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය කාලෝචිත විෂය. ඒ කියන්නේ 21 වන සියවසට අත්‍යවශ්‍ය විෂය. සරලව කිව්වොත් ඔබ දන්නවා නෝ අපි මේ ඉන්නේ විශ්ව පෞල කියන සංකල්පය තුල. එනම් මේ විශ්ව ගම්මානය කියන සංකල්පයෙන් අප තවත් සමීප වෙලා විශ්ව පෞලක් බවට පත් වෙලා ඉන්නේ. එත ඒ හේතුවෙන් අපි මේ විශ්ව පෞලේ සමාජිකයෙක් වන්නේ නැත්තම් විශ්ව පෞල නිර්මාණය කරේ මාධ්‍යයි සන්නිවේදනයයි ජනමාධ්‍යයි අපිට මේ විශ්ව පෞලේ සමාජිකයෙක් වන්නට තියෙන හොඳම සුදුසුකම නැත්තම් තියෙන සුදුසුකම අපි සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීම විශ්වීක්වන සියවසේදී විශ්ව පෞලේ සමාජිකයෙක් වෙන්න ඔබට හැකිවන්නේ මේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරුවොත් පමණයි. දෙවැන්න තමයි ඔබ මේ විෂය හදාරද්දී ඔබට තවත් විෂයන්ගේ අනුශාංගික විෂය කොටස් ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ විද්‍යා විෂය, තාක්ෂණික විෂය මේ විෂයන් වල කොටස් ඔබට ඉගෙනීමට සිද්ධ වෙනවා. ඒ තුලින් ඔබ ඒ විෂයන් පිළිබඳ යම් දැනුමක් ලබා ගන්නවා. තවත් පැත්තකින් ඔබ මේ විෂය හදාරද්දී ඔබ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රඥෙක්, එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ යම් දැනුමක් ඇත්තෙක් බවට පත් වෙනවා. ඒක විශේෂ දෙයක් සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හදාරද්දී. ඔබ ඉංග්‍රීසි භාෂාව හොඳට නැත්නම් ප්‍රගුණ වෙනවා කියන කිව්වොත් නිවැරදි. ඊළඟ කාරණේ තමයි මේ සංනිවේදන විෂය වෘත්තිමය විෂයක්. ඔබට ජනමාධ්‍ය වේදිකෙක් වෙන්න පුළුවන්, රූපවාහිනී නිවේදකෙක් වෙන්න පුළුවන්, ගුවන්විදුලි නිවේදකෙක් වෙන්න පුළුවන්, මේ ආකාරයේ පුවත්පත් ලේකකෙක්, විශේෂාංග රචකෙක්, කෙටි කතා කරුවෙක් මේ වාගේ බොහෝ වෘත්තීන්ට ඍජුවම දායක වීම නැත්නම් ඍජුවම සම්බන්ධ වීමේ හැකියාවක් ඔබට ලැබෙනවා මේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමෙන්. ඒ නිසා තමයි අපි මේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය වැදගත් කියලා කියන්නේ. හැබැයි ඒ වගේම සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය අභියෝගාත්මක නැත්නම් අභියෝග තිබෙන විෂයක්. මන්ද ඔබට ඒ තුලින් යම් ඔබ ජයගත්තොත් ඒ අභියෝගය ඔබ ජනමාධ්‍යවේදීක් විදිහට ක්‍රියා කරද්දී උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැලෙනවා. ඔබ සොයා ගන්නා ප්‍රවෘත්ති ගවේෂණය තුළින් ලබාගෙන ඔබ ඉදිරිපත් කළොත් ඒ අභියෝගය ජය ගත්තොත් ඔබ අනන්‍යතාවයක් සහිත ජනමාධ්‍ය කරුවෙක් සේම පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ හොඳ සිනමා පටයක් කළොත් සාමූහික අනන්‍යතාවයක් ඇති වෙනවා. අපි තමයි සිනමා පටය නිර්මාණය කළේ. අභියෝගයක් අභියෝගය ජය ගන්නවා. ඒ තුලින් ඔබ අනන්‍යතාවයකුත් ඇති කරගන්නවා. එක පැත්තකින් අභියෝගය, අනිත් පැත්තෙන් අනන්‍යතාවය. මේ දෙකම තියෙන්නේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විශේෂ හැදෑරුවොත් විතරයි. ඒ නිසයි අපි කියන්නේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමේ හේතු වැදගත් වීමට හේතු වැදගත්කම නැත්තම් හැදෑරිය යුත්තේ ඇයි කියලා ඔබෙන් නැසුවොත් ඔබට කියන්න පුළුවන් එකක් තමයි මේ විෂය 21 වන සියවසට පියනගෙන අපට කාලෝචිත විෂයක්. දෙවැන්න අපේ සාක්ෂරතා ඥානය සාක්ෂරතාව දියුණු කරන විෂයක්. තුන්වැන්න ඍජුව වෘත්තියකට සම්බන්ධ විය හැකි විෂයක්. හතරවැන්න අභියෝග සහිත අනන්‍යතාවයක් ගොඩනගාගත හැකි පුද්ගල සහ සාමූහික අනන්‍යතාවයක් ගොඩනගාගත හැකි විෂය. මේ කරුණු ටික ආපහු මං කියනවා නම් පළවෙනි එක කාලෝචිත විෂයක්, දෙවැන්න
साक्षरता ज्ञान साक्षरता ज्ञान गुडनांगन विषय तुंगन वृत्ट पीवीसी है वृत्म सपुराल विषय सिवन अभियोगात्मक अभियोगता सहित विषय मे कर्ण सतर मे शिव करुण फेल ओब निवर दिव मतगत भागान ओबगे विभागेट सम यम समहर विट यम आकार वेदगत्वी